සමිත කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල අද පස්සුරුවේ තවත් ආසාදිතින් සිව් දිනක හමු වෙයි ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 248 දක්වා ඉහළයයි දිනයක් නොදන්වා මැතිවරණයේ කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නැහැ අග මැති කියයි ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම් ලබන 20 වෙනිදා සිට ළංගම බස් රථ 5000ක් සහ දුම්රිය ගමන් වාර 400ක් දිනෙන් දින ගුටි කන සමෘද්ධි නිලධාරීන්ට ආරක්ෂාවක් නැද්ද වගා කරන්න කිව්වත් වගා කරන්න බීජත් නැහැ පොහොරත් නැහැ ගොවීන්ගෙන් මැසිවිලි සෝෂල් මීඩියා වලින් කසිප්පු පෙරුවද එහෙනම් වැඩ වර්ධි ප්‍රථමයෙන් දේශීය පුවත් දිනයක් නියම නොකර පාර්ලිමේන්තු මැතිවරණයේ කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බව අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මාත්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්. කොරෝනා වෛරස් වසංගතය හා කල් දමනු ලැබූ පාර්ලිමේන්තු මැතිවරණයේ ලෙස නම් කරමින් අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ ලංකාවට මේ උදුරට මුහුණ දීමට සිදුවේ ආර්ථික කඩාවැටීමක් මැදේ බවයි. පසුගිය මාර්තු මාසයේ කළසනදා පළමු රෝගියා මෙරටින් වාර්තා වීමත් සමගම රෝගයේ පැතිර යාම වැළැක්වීම ආසාදිතින් හඳුනා ගැනීම සහ නිරෝධාන කටයුතු ඇතුළු සමාජ දුරස්ථභාවයන් ඇති කිරීමටත් ඇඳිරි නීතිය පැනවීම හරහා සියලු අවශ්‍ය විධිවිධාන කඩිනමින් ගත් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. නිවසින් පිටවීමට නොහැකි ජනතාවට අවශ්‍ය ආහාර ඖෂධ මෙන්ම එළවලු පළතුරු ගොවීන් සහ දිවරින්ගේ නිෂ්පාදනයන් සඳහාද සහන සැලසීමට මෙම වසංගත තත්ත්වය තුළ කටයුතු කළ බවත් අග්‍රාමාත්‍යවරයා පවසනවා. ජනාධිපතිවරයා ඒ සඳහා අද්විතීය නායකත්වයක් ලබා දුන් බවද හේතෙම පෙන්වා දෙනවා. සෞඛ්‍යංශ ආරක්ෂකංශ දෙවන්ත උත්සාහයක් ඒ සඳහා ගෙන ඇති බවද අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. නිරෝධායනයට යාම ප්‍රතික්ෂේප කළ අය දිරිගැන්වීම තුළින් විපක්ෂ නායකවරයා මුල් අවස්ථාවේ සිටම කොරෝනා වෛරස් මර්ධන ව්‍යාපෘතිය කඩකප්පල් කිරීමට උත්සාහ දරූ බවත් පාර්ලිමේන්තුව විසිර හැර තිබෙන අවස්ථාවක රජයේ මුදල් වැය කිරීමට ජනාධිපතිවරයාට බලය නැතයි කියමින් ඔවුන් සෞඛ්‍ය සේවය ඇතුළු සියලු රාජ්‍ය සේවාවන් කඩකප්පල් කිරීමට උත්සාහ දරූ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නව පාර්ලිමේන්තුව ජූනි 2 වෙනිදාට කලින් හමු විය යුතු බවත් පාර්ලිමේන්තු මැතිවරණ ඊට කලින් පැවැත්වීමට නොහැකි බවත් එම නිසා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කළ ගැසට් පත්‍රය අහෝසි කළ යුතු බවටද ඔවුන් පවසා ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ තෙවන පිටුවේ අවසන් උපුටා ගැනීම කුමන අවස්ථාවකදී හෝ සාමාන්‍ය ජන ජීවිතය මේ රටේ නැවත ආරම්භ විය යුතුය. අපේ පරිපාලන දිස්ත්‍රික්ක 25න් 11කම එකම කොරෝනා වෛරස් ආසාදිතයෙකුවත් නැත. තවත් දිස්ත්‍රික්ක 7ක ආසාදිතින් හමු වී ඇත්තේ එක්කෙනෙක් හෝ දෙදෙනෙකි. තවත් දිස්ත්‍රික්ක දෙකක රෝගීන් 5 දිනකුත් 7 දිනකුත් අතර ගණනක් සොයාගෙන ඇත. රෝගීන් සැලකිය යුතු ගණනක් සොයාගෙන ඇත්තේ දිස්ත්‍රික්ක 5ක පමණි. පසුගිය මාර්තු 2 වෙනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් මැතිවරණය පවත්වන දිනය අප්‍රේල් 25 හැටියටත් අලුත් පාර්ලිමේන්තුව මුල් වරට හමුවන දිනය මැයි 14 වෙනිදා හැටියටත් නියම කළේය. ඊට දින 10කට පසු පළමු කොරෝනා රෝගියා සුවගත් අවස්ථාවේදී මැතිවරණය පවත්වන දිනේ කල් දැමීමට ජනාධිපතිවරයාට බලය නොතිබින 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 තුන වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටී. දිනයක් නියම නොකොට පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නැත. සති ගණනක් හෝ මාස ගණනක් ඉදිරියට අනාගතයේ විය හැකි හෝ නොහැකි දේවල් පිළිබඳව ඇති කරගන්නා උපකල්පන මත අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු නීතිමය ප්‍රතිපාදන නොසලකා හැරිය නොහැක. මැතිවරණ කොමිසම මුලින්ම 24/3 වගන්තිය යටතේ ඔවුන් වෙත පැවරි ඇති කාර්ය නීතියට අනුකූලව ඉටු කර ඉන් පසුව සාකච්ඡා කළ යුතු කාරණයක් ඇතනම් ඒ වෙත යොමු විය යුතු බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ. ඔබටා ගැනීම අවසන්. දෙනියාය කොටකල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි නිලධාරියාට පුද්ගලික විසින් පහර දීමක් සිදු කර තිබෙනවා. ඒ රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල් කර ගනිමින්.
රටේ වර්තමානයේ පවතින තත්වය මත රජය විසින් මෙරට සමෘද්ධිලාභී නැතුළු ශේෂ්ත්‍ර ගණනාවක අඩු ආදායම් ලාභීන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට පසුගියදා පියවර ගත්තා. කෙසේ වෙතත් එම රුපියල් 5000ේ මුදල සහ රජයේ සහන මෙන්ම සෙසු දීමනා ජනතාව වෙත ලබා දීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය නිසි ලෙස පැහැදිලි නොවීමේ ගැටලුව මත ජනතාවට සහ මෙම සහන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන රාජ්‍ය නිලධාරීන්ටද දැඩි අසීරුතාවයකට පත්වීමට සිදුව තිබෙනවා. පසුගියදා ග්‍රාම නිලධාරීන්ද එලෙස සහන ලබා දෙන වැඩපිළිවෙලින් ඉවත් වීමට කටයුතු කළේ මෙම ගැටලුකාරී තත්වය මතයි. රුපියල් 5000 ගෙවීමේ කමිටු රැස්වීම ඇතුළු සියලුම ගෙවීම් කටයුතු වලින් අපි ඉවත් වෙන්න තීරණය කරා. මොකද මේක අමාත්‍යංශ ලේකම්ගේ චක්‍රලේඛණයෙන් එය සමුද්ධි සමාදන ධාරීන්ට පවරලා තියෙන කාර්යය. මේක ග්‍රාමල් ධාරීන්ට ඇති වගකීමක් නෙවෙයි. ඒ නිසා සියලුම ග්‍රාමල් ධාරී මේ සියලුම කාර්ය වලින් ඉවත් වෙන බව අපි මේ අවස්ථාවේ දැනුම් දීලා සිටිනවා. එමෙන්ම ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ඇතැම් නිලධාරීන්ද මෙම සහන ලබා දීමේ වැඩපිළිවෙලින් ඉවත්වන බවට පසුගිය දින කිහිපයේ අනුතුරු අඟවා තිබුණා. කෙසේ නමුත් මෙවන් තත්ත්වයක් තිබියදී ඇතැම් නිලධාරීන් මෙම 5000 දීමනාව ජනතාවට ලබා දීම සඳහා කටයුතු කරන අවස්ථාවක ඔවුන්ටද විවිධ තර්ජනයන්ට සහ පහර දීම් වලට ලක්වීමට සිදුව තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ දිනේදී රත්තොට පුස්සැල්ල ග්‍රාමයේ ග්‍රාම නිලධාරීවරයාට පිරිසක් විසින් සිය කාර්යාලයේදී පහර දීමක් සිදු කර තිබුණේ මෙම රුපියල් 5000 දීමනාව සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන්. කොනිට පාරවල් එහෙම තියෙන කොන්දර ඉදනවා වගේ. මොකද මේකේ කට්ටිය තීරුම් ගන්න තියෙන වැරදි විදිහට එක එක වෘත්තියන් අනුව දෙනවා කිව්වම ඒ කට්ටියට මේ මුදල් ලැබෙනවා කියලා. මොකද එහෙම දෙයක් වෙන්නේ නැහැ. එක පවුලට එකයි යන්නේ. එම සිදුවීම සිදුවී පැය 24ක් යාමටත් මත්තෙන් දෙනිය අය කොටගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සමෘද්ධි නිලධාරීවරයාටද අද දින පුද්ගලයෙකු විසින් පහර දීමක් සිදු කර තිබුණේ ඉහත ගැටලුවම මුල් කර ගනිමින්. මේ කුඩගල යාන්දිය දෙනකොට මගුලද ලීයේ මේ මට ගාලා එකතරේම මම දැක්කේ ගාගෙන ගාගෙන කතා කරනවා මල්ලි මොකද කියලා ඇහුවා මට කෝපන් දාගේ කියලා ඇහුවා पक्ष विपक्ष देशपालज्ञीन मेलेस अदहस पालकला राज्य पार्श्व नियोजनीकरण පලාත්පාලන මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් මූලිකත්වයෙන් සහන ලැබීමට සුදුසුකම් ලබන කොට්ටාසයන් තේරීම තුළ අද ඉතාමත්ම අසහනයකට පත් වූ ජනතාව තවත් පීඩනකාරී තත්ත්වයකට පත් කළා තිබේ. සමෘද්ධියෙන් 5000 දෙන එක 5000 දුන්නා. ඒ දුන්න නැති අයට සමෘද්ධියෙන්ම ගිහිලා දෙනවා තව 5000ක්. ඒක හුඟක් සල්ලි සමෘද්ධි බැංකුවලින් ගන්න. 5000ේ දීමනාව දීමේ කටයුත්ත දැන් මට හිතෙනවා 60 70ක් විතර ක්‍රියාත්මක වෙලා ඇති. අනිත් ඒවාත් ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වය තුළ පෞල් විශාල ප්‍රමාණයක් ජීවත් වීමේ අපහසුතාවෙන් පෙළෙනවා. රජය කුණපුණා කියනවා අපි ජනතාව ආරක්ෂා කරනවා කියලා. එසේනම් මේ රුපියල් 5000 ඩොලර් බැරුණේ මොකද? මේකට ප්‍රධානම හේතුව මේක දේශපාලනීකරණය වීම. කොරෝනා වසංගතය නිසා තමන්ගේ රැකියාව අහිමි වෙච්ච. නොයෙකුත් ක්ෂේත්‍රවලට අදාළ වන හැම කෙනෙකුගේම රැකියාව ඔහුට අහිමි වෙලා තියෙනවා නම් ඔහුට හෙට දවසේ ඉඳන් රුපියල් 5000ක් ලබා දීම ලංකාවේම ගම් 14000ක ජීවත් වෙන මිනිස්සු ජීවත් කරවීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සියලු දේවල් මේ වන විට ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. අප්‍රේල් 20වනදා සිට ලංකම බස් රථ 5000ක් සහ දුම්රිය 400ක් පොදු ප්‍රවාහන කටයුතු වල යෙදවීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. කොවිඩ් 19 වසංගතය හමුවේ මෙතෙක් අතිටුවා තිබූ රාජ්‍ය සහ පෞද්ගලිකාංශයේ වැඩ කටයුතු මේ මාස 20වෙනිදායින් පසුව අධිර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට මෙවන විට රාජ්‍ය තීරණය කර තිබෙනවා. ඒ අනුව සේවා ස්ථාන සඳහා පැමිණෙන කාර්ය මණ්ඩලවල පහසුව සැලසීම සඳහා පොදු ප්‍රවාහන සේවා යළිත් සුපුරුදු පරිදි යෙදවීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 5000ක් සහ දුම්රිය 400ක් දහවනේ සඳහා එක් කිරීමටයි තීරණය කර තිබෙන්නේ. ආරක්ෂකංශ සහ සෞඛ්‍යංශ ලබා දුන් උපදෙස් වලට අනුව මෙම කටයුතු සිදු කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අප කළ විමසීමකදී සඳහන් කර සිටියා. රාජ්‍ය තීන්දුව කළා තිබෙනවා අවදානම් කලාපවල අධි අවදානම් කලාපවල 20% රාජ්‍ය සේවය යොදවන්නත් අනිත් ප්‍රදේශවල 50% රාජ්‍ය සේවය යොදවන්නත් ඒ වගේම නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කරන්නත් අපනයනේ සඳහා පදිවුතු කරන්නත් යනුව
राज्य सौदर प्रदेश दुर्बहरा कोरोना वायरस व्याप्ति हमुवे मेवन विट पोहोर सह बीज हिंगे पिलिबंधव गैटलु यलित मतुव तिबेनवा ए दंपुल्ल प्रदेशे गोवि जनतावट वगा कटियुतु सिदु करगेन यामट नोहेकि तत्वयक उदावीमत समगई विविध नयोजना क्रम गोविंद प्रादेश बल प्रदेश जनतावीन ගොවින් චෝදනා කර සිටිනවා අපි ඇවිල්ලා මේ ලුණු බීජ හදන්න කියලා ලෑස්ති මාතේ පාත්‍ය හදන්නේ නමුත් තාම ලුණු බීජ අටයක්වත් නැහැ රටින් ගේනවා ගේනවා මොන කිසිම දෙයක් නැහැ එහෙන් පෝර නැහැ වතුර නැහැ නැත්තම් අපිට අපි වාගේ ගොවියන්ට සාමාන්‍ය අත දෙනවා නම් අපේ රටට කන්න දෙන්න පුළුවන් ඕන විදිහෙම බලධාරීන් මේවා දැනගෙන අපිට මේ දේවල් කරලා දුන්නත් අපිට උතුම් දෙයක් වෙනවා රටෙන් හාන්න ඕනේ දෙබාර තුන් බාර කොහම මේවා හානවා ඒකලා කාණු ටික දානවා පොහරට යූරියා ටික ඕන මඩ පොහර නැහැ කිසිම දෙයක් නැහැ රජින් දෙන්නම් කියනවා කිසිම දෙයක් දෙන්නෙත් නැහැ අපිට මොනවද කරන්නේ ඉතින් ගොයි අසරණ වෙනවා දැන් දැන් වුණත් එළවලු ටිකවත් විකුණ ගන්න විදියක් නැහැ නේ අපිට ගොයියොන්ට කිසිම සහනයක් නැහැ ඉතින් මේ වගේ අපිට මොනව හරි කරලා දෙන්න කියලා තමයි රජයෙන් ඉල්ලන්නේ අපි කඩවල වල ගිහින් යවුවත් කියනවා නෑ පොහොර එන්නේ අද හෙට එනවා සතියකින් එනවා කියෝ කොච්චරවත් පොහොර නැහැ කියලා කියන්නේ කෙසේ වෙතත් සෞභාග්‍ය ගෙවත්ත නිලවේ බඩවියද දක්නට ලැබුණේ අපේක්ෂිත බීජ සහ පැල ඇනවුම් ප්‍රමාණය ඉක්මවා ඇති බැවින් නව ඉල්ලීම් తాවකාලිකව නතර කර ඇති බවයි එමෙන්ම නැවත ඇනවුම් බහර ගැනීම ආරම්භු වික මෙම වෙබ් අඩවිය යවත් කාලින කරන බවද එම නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබුණා. කොරෝනා වෛරසය මෙරටින් තුරන් කළ පසු මහ මැතිවරණයේ පැවැත්වීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය මාත්‍ය රෝහිත අභිගුණවර්ධන මහතා පවසනවා. ඒ කලුතර ප්‍රදේශයේ පැවති මාත්‍ය හමුවකදී. මනෝ ගණේෂන් මහත්තයා කියනවා වැරදි තොරතුරු දෙනවා කියලා අපේ රජය. මේ මනෝ ගණේෂන් මහත්තයාගේ තියෙන වෛරී දේශපාලනය සහ බංකොලොත් දේශපාලනය හැබැයි ලෝකේ මේ වසංගතයට මුහුණ දෙන රටවල් වල නිර්ණායකයන් ගත්තම මේ රෝගයෙන් බේරෙන්න ගන්නා වූ තීන්දුව తీරන දියා බැලුවට පස්සේ ලෝකේ රටවල් වර්ග කරනකොට නව ශ්‍රීලන්තයේ පළවෙනි ස්ථානයේ ඉන්නෝ ශ්‍රී ලංකාව නවවෙනි ස්ථානයේ ඉන්නෝ ඒ රටේ රාජ්‍ය නායකයා ඒ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඒ රටේ ආරක්ෂක අංශ ගන්නා වූ තීන්දුව తీරන මෙන්න මේ කාරණාවලදී ශ්‍රී ලංකාව නවවෙනි ස්ථානයේ ඉන්නවා ඊට වැඩිය රුසියාව යුරෝපය මහා බ්‍රිතාන්‍ය අපේ අසල්ලස ඉන්දියාව ඒකේ පල්ලෙහාට යනකොට ලංකාව මෙවැනි විදිහට මේ සම්බන්ධයෙන් අපි අපේ වගකීම ඉටු කරපු රජයා වගකීම ඉටු කරපු ජනාධිපතිවරයෙක් කියලා කියනකොට මේ පැත්තෙන් මනෝ ගණේෂන් කියනවා වැරදි තොරතුරු දෙනවා කියලා. ඉතින් ඒ නිසා කරුණා කළ බොහොම පැහැදිලිව පේනවා ලෝකේ දත්ත වාර්තාවලනොත් අද ශ්‍රී ලංකාව මේ වසංගතයෙන් බේරීම සඳහා ගන්නා වූ තීන්දු తీර නිවරදිව ගත්ත ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා.
දේශපාලන අරමුණු වලින් තොරව රජය ලබා දෙන රුපියල් 5000 සහනය සියලු ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කර සිටිනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂද සිල්වා සහ රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන් මේ බව සඳහන් කළා. අපිට ෆැමිලි එනවා ආණ්ඩුවේ නෙවෙයි නම් පොට්ටුවේ නෙවෙයි නම් ඒ අයට සහනාධාරයේ නැහැ. ඒක බාරගන්නේ නැහැ. දැන් ග්‍රාම සේවකරු මේකෙන් අයින් වුණා. දැන් අපිට ආරංචියේ නැවත පැමුණා කියලා. දැන් සමෘද්ධි නියාමකලට මේක බාරලා. සමහර තැන්වල අපිට ෆැමිලි එනවා ඒ ගෙවල් වල ඉඳලා ලයිස්තු ආදා. ඒ නිසා මේකෙන් සහනයක් බලාපොරොත්තු වෙන්න. අහිංසක වතුකම් කරු. එදිනෙදා දෛනික වැටුපෙන් ජීවත් වුණේ. මේ මිනිස්සු ගැන කවුරුත්ද කතා කරන්නේ? මේ මිනිස්සුන්ට මේ සහනයක් නැහැ. මේ අනිවාර්යෙන් ලබා දිය යුතුමයි. ඒ අය දෛනික වැටුපෙන් ජීවත් වෙන මිනිස්සු. සියලුම අංශවලට ලැබිච්ච නැති පිරිස කින්නවාද කොටු වෙලා ඒ අයට අනිවාර්යයෙන්ම මේ දීමනාව ලබා දෙන්න රජයේ කටයුතු කළ යුතුයි දේශපාලනය මේකෙන් අයින් කර. එතකොට අද වෙනකොට අපි දන්න ආකාරයට මේ 4,6850 දෙනාගෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රුපියල් 5000 ලැබිලා තියෙන හතරෙන් එකකට. මේ අතර වාරයේ දැන් දවස් දෙක තුනක ඉඳලා මේ ලයිස්ට්ව සංශෝධනය කරන්න කියලා තියෙනවා. ලයිස්ට්ව සංශෝධනය කිරීමේදී ඊටාම ඛේදජනක ආකාරයට පොහොට්ටුවේ පළාත් පාලන මන්ත්‍රීවරයාගේ නිවසේ සිට ෆෝම් බෙදා දීමක් සිද්ධ වෙනවා. ඉතාමත්ම කනගාටුයි. අත වශයෙන්ම අපි බලාපොරොත්තු වුණේ නැහැ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය මෙවැනි තත්වයකට මේක දේශපාලනය කරයි කියලා කෝවිඩ් ප්‍රශ්නේ. මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා මේ දේශපාලනය කිරීම මේකෙන් ඉවත් කරලා අත වශයෙන්ම මේ ලැබිය යුතු සියලු දෙනාට මේ මුදල ලබා දෙන්න. ආසාදනය වූ තවත් රෝගීන් සිව් දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 248 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දින හමු වූ ආසාදිතින් සිව් දෙනාගෙන් තිදෙනෙක් ඔළුවෙන් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි පුද්ගලින් තිදෙනෙක් වන බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යරචි මහත්මිය සඳහන් කළේ. විශේෂ ප්‍රවෘත්තියක් මෙම පුවතෙන් පසුව බලාපොරොත්තු වන්න. අද දිනේ කොරෝනා රෝගිය වැළඳිච්ච රෝගීන් 4 දෙනෙක් හමු වුණා. එයින් 3 දෙනෙක්ම ඔළුවිල් අපේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමු වෙච්ච රෝගීන්. ඒ වගේම ඉතිරි හමු වෙච්ච රෝගියා රබුකන ප්‍රදේශයෙන් ඇයත් අපේ ආවේක්ෂණ පද්ධතියේ නිරෝධායනට ලක් කරපු කෙනෙක්. කලින් හමු වෙච්ච රෝගියෙක්ගේ කිට්ටුම සම්බන්ධතාව තියෙන කෙනෙක්. විශේෂයෙන්ම අප විශාල වශයෙන් බයක් එහෙම නැත්නම් අපි විශාල වශයෙන් කල්පනා කර යුතු වෙනවා මහ ජනතාව අතර මේ රෝගය මේ අවස්ථාව වන විට පැතිරී තිබෙනවා. එවැනි ආකාරයකට මේ රෝගය මහ ජනතාව අතර පැතිරී නොමැති නිසා අපට රෝගීන් 99%ක් පහුගිය දින කීපය තුලම හම්බ වුණේ අපි අඳුනාගත්ත රෝගීන් විය හැකියි සැකසිතා කඳවුරු ගත කළ අය තමයි. ඒ අයගෙනුත් රෝග ලක්ෂණ පෙන්නුම් කෙරෙන්නේ නැහැ. නමුත් පරීක්ෂණ කටයුතු වලට ඔවුන් යොමු කිරීමේදී ඔවුන්ගේ එම වෛරසය වැළඳී ඇති බව තහවුරු වුණත් ඒ සියලු දෙනාගේම පාහේ රෝග ලක්ෂණ පෙන්නුම් කෙරෙන්නේ නැහැ. ඊයේ දිනය තුල පමණක් COVID-19 වෛරසය ආසාදිතයින් 6 දෙනෙකුම මෙරටින් හමු වුණා. මෙලෙස ඊයේ දින තහවුරු වූ රෝගීන් 6 දෙනා අතුරින් වෛරසය ආසාදිනී වූ බවට තහවුරු වූ එක් රෝගියෙකු ඇසුරු කළ පුද්ගලයන් 21 දෙනෙකුගේ කේට පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කර බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. අදාළ ආසාදිතයා අනුරාධපුර ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවයේ නිරතව සිට සිය නිවස වෙත පැමිණ ඇත්තේ පසුගිය 12 වනදායි. ඔහු මාබුල මාවල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පසුගිය 16 වනදා ශාලාව රෝහල වෙත ඇතුළත් වී තිබුණේ අසනීප තත්ත්වයක් හේතුවෙන්. ඉනතුරුව ඔහු IDH රෝහල වෙත මාරු කර යැවීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබූ අතර කොරෝනා වෛරසය ආසාදිනී වූ බවට ඊයේ දින තහවුරු වුණා. ඔහු මේවන විට IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. එසේම අදාළ පුද්ගලයා ශාලාව රෝහලේ සිට IDH රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාවේදී අදාළ ගිලන් රෝහලේ සිට හෙදිය සහ ගිලන් රෝහලේ තුරුද නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර වෛරසය ආසාදිනය වූ අදාළ ආරක්ෂක අංශ සමාජිකයා සේවය කළ අනුරාධපුර හමුදා කඳවුර හුදකලා ප්‍රදේශයක් බවට පත් කිරීමටයි එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත්තේ. ඊයේ අපි උදේ කඳවුරට ගිහිල්ලා මේ අවශ්‍ය තොරතුරු සටහන් කරගත්තා. එතෙන්දී අපි දැනගත්තේ මෙම රෝගියා පළවෙනි පරීක්ෂණයෙන් මෙම රෝගයේ සෑදී නොමැති බව තමයි දක්වලා තිබුණේ. පසුව ඊයේ රාත්‍රී දෙවෙනි පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව රෝගියා COVID-19 තහවුරු වෙච්ච රෝගියෙක් බවට වාර්තා වුණා. ඒ අනුව අපි ඊයේ මැදියම් රාත්‍රියේ සිටම මෙම කඳවුරත් එක්ක සාකච්ඡා කරලා ගන්න පුළුවන් සියලුම ක්‍රියාමාර්ග දැන් අරන් තිනවා. දැන්ට අපි කඳවුරට
රෝග ව්‍යාප්තිය සලකා බැලීමේදී කොරෝනා රෝගීන් වැඩිම ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 55ක්. එසේම කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 45ක්, පොත්තනම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 35ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 28ක් සහ යාපනී දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16 දෙනෙකු වාර්තා වෙනවා. මීට අමතරව මහනුවර රත්නපුර, කුරුණෑගල මාතර කල්මුනේ කෑගල්ල ගාල්ල, මඩකලපුව බදුල් හා වවුනියාව යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් වාර්තා වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මෙතර වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා නිරෝධායන කටයුතු දිවයින පුරා අකණ්ඩව ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ස්ථාපිත කර ඇති මධ්‍යස්ථාන සංඛ්‍යාව 38ක්. මේ වන විට අදාළ නිරෝධායන මධ්‍යස්ථානයන්හි පුද්ගලයන් 1484 දෙනෙකු තවදුරටත් රැඳී සිටින අතර නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයන් 469 දෙනෙකු ඉන් පිටව ගොස් ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා අපකල විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව අද දිනේදීද පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුත්කලින් 96 දිනකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුත්කලින් 10 දිනකු හා බුස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුත්කලින් 9 දිනකුද පිටව ගොස් තිබෙනවා. මේ අතර වෛරසයේ වැළඳී පසුගියදා ජීවිතක්ෂයටපත් වූ මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි පුත්කලයාගේ පුත්‍රයා ඇතුළු පිරිසක් නිරෝධායන කටයුතු අවසන් කර පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිට වැල්ලම්පිටිය ප්‍රදේශය වෙත රැගෙනු ලැබුවා. කෙසේ වෙතත් ඔවුන්ට එම නිවෙස් තුලටම වී තවත් දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු බවටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එෙහිදී උපදෙස් ලබා දී ඇත්තේ. එසේම අනුරාධපුර පුලියන් කුළුඹ ප්‍රදේශයේ නිවාස 10ක පුද්ගලයන් පිරිසක් නිරෝධායනය කිරීමට අනුරාධපුර මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ අදාළ පිරිස කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයට ගොස් නැවත පැමිණීම හේතුවෙන් අප්‍රේල් මාස 10 වෙනි දින කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ සිට අනුරාධපුර ප්‍රදේශයට පුද්ගලයන් දෙදෙනෙකු පැමිණලා තියෙනවා. කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ අති අවධානම් කලාපයක් නිසා ආපු පුද්ගලයන් දෙදෙනයි අනිත් ගෙදර නිවසෙන් සිවුල් දෙනාම නිරෝධායනයට ලක් කරා. තවදුරටත් මෙම නිරෝධායන කරපු මුල් ගෙදර කියන්නේ ග්‍රෑන්ඩ් පාස් වලින් පැමිණි ගෙදර නිරෝධායන පනතට විරුද්ධව ඔවුන් නිදැල්ලේ හැසිරුණා කියන ආරංචිය තියෙන නිසා අපි ඉදිරියට දැඩි පියවර ගැනීමට කටයුතු කරනවා. මේ අතර පසුගියදා නාගලගම් වීදියේ ප්‍රදේශයෙන් වෛරසය ආසාදිත කාන්තාවක් හමු වීමත් සමග එම ප්‍රදේශය වසා දැමීමට කටයුතු කරනු ලැබුවා. මේ අදවන විට නාගලගම් වීදියේ ප්‍රදේශයේ වත්මන් තත්ත්වයයි. මේ අතර පවතින වසංගත තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මෙලෙස අදහස් පළ කළා. අධිරි නීතිය తాවකාලික ඉවත් කරපු වෙලාවක සමාජගත වුණොත් එහෙම ඔබව ගොදුරක් වෙන්න පුළුවන් රෝග ලක්ෂණ නැතුව සමාජයේ රෝගේ පතුරවන පිරිස අතරට ගියොත්. ඒ නිසා මේ ඉදිරි කාලයේදී අධිරි නීතිය ඉවත් කරපු වෙලාවට පවා ඔබ ඔබ විසින් දුරස්ථභාවයේ හරියට පවත්වාගෙන යා යුතුයි. ඔබ ගෙදර ඉඳන් සමාජයට ගිහිල්ලා ගෙදරට එනකොට රෝගයේ රැගෙන ඉන්නේ නැති බවට ඔබ හොඳින් අවධානයෙන් සිටිය යුතුයි. අපි ඉදිරි කාලයේදී මේ විදිහටම රෝගීන් ප්‍රමාණය අවම ප්‍රමාණයක් කරගෙන ගියොත් අපිට පුළුවන් වෙයි නැවතත් සුපුරුදු විදිහට වැඩ කරන්න. නමුත් එහෙම වුණා කියලා වෙනදා වගේ නිදහසේ ආරක්ෂා නොවී කටයුතු කරොත් ඔබ අත් දෙක හොදන් නැතුව හිටියොත් ඔබ මූණ අල්ලන්න පටන් ගත්තොත් ඔබ මීටරයකට වඩා දුර මේන්ටේන් කරන් නැතුව හිටියොත් ඔබ සමාජයේ අනාරක්ෂිතව හැතිරෙන එක නැවතුවේ නැත්තම් මේ සියල්ලම හින්දා ආයෙත් මේ රෝගීන් ප්‍රමාණය නැවතත් වැඩිමින් වාර්තා වෙන්න ඉඩ තියෙනවා. මෙන්න මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මාත්‍යංශයේ නිකුත් කළ මාත්‍ය නිවේදනය. කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතයේ යථාතත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා. අප්‍රේල් 20 වන සඳුදා සිට ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදුවන්නේ මෙසේයි. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 20 වන සඳුදා උදෑසන 5ට ඉවත් කර එදින රාත්‍රී 8ට යළි පනවනු ලබනවා.
ඉන්පසුව නැවත දැනුම් දෙන තුරු මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සෑම දිනකම ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා පමණයි. මහනුවර කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ අකුරණ වර්කාපොල සහ අක්කරේපත්තුව පොලිස් බල ප්‍රදේශ තුල ඇඳිරි නීතිය ඉවත් නොකර දිගටම ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාත්‍යංශය සඳහන් කළේ. මේතිස්ත්‍රික්ක තුරට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 20 වන සඳුදා සිට සෑම දිනකම උදැසන 5ට ඉවත් කර රාත්‍රී 8ට යළි පානවලු ලබනවා. කොළඹ ගම්පහ කළුතර පුත්තලම සහ පුත්තලම දිස්ත්‍රික්කවල පහත සඳහන් පොලිස් බල ප්‍රදේශ හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 22 වන බදාදා සිට උදැසන 5ට ඉවත් කර රාත්‍රී 8ට යළි ක්‍රියාත්මක කරනවා. මේතිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක කරන පොලිස් බල ප්‍රදේශ වන්නේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් කොටහේද ග්‍රෑන්ඩ් පාස් බම්බලපිටිය කෙසල්වත්ත මරදාන ගොතටුව මුල්ලේරියාව වැල්ලම්පිටිය ගල්කිස්ස දෙහිවල සහ කොහුවල ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ජායල කොච්චිකඩේ සහ සීදුව පුත්තලම දිස්ත්‍රික්කයට අයත් පුත්තලම මාරවිල සහ වෙන්නක්කුව මෙන්ම කළුතර දිස්ත්‍රික්කයට අයත් බණ්ඩාරගම පයාගල වේරුවල සහ අලුත්ගම මේ අනුව කොටහේද ග්‍රෑන්ඩ් පාස් බම්බලපිටිය කෙසල්වත්ත මරදාන ගොතටුව මුල්ලේරියාව වැල්ලම්පිටිය ගල්කිස්ස දෙහිවල කොහුවල ජායල කොච්චිකඩේ සීදුව පුත්තලම මාරවිල වෙන්නක්කුව බණ්ඩාරගම පයාගල වේරුවල අලුත්ගම වරකාපොල අකුරණ අලවතුගොඩ සහ අක්කරේපත්තුව යන පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් තොරව දිගටම ක්‍රියාත්මකව පවතින බවයි ජනාධිපති මාත්‍යංශය සඳහන් කළේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කඩිනම් කර වැරදි කරුවන්ට දඬුවම් ලබා දීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ වවුන්ඩියාව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අපේ රජයේ බලයට ආවට පස්සේ අපේ එක අරමුණක් වුණේ පාස්කු ප්‍රහාරයට අහු වෙලා ජීවිත නැති වෙච්ච අපේම රටේ වැසියන්ට ඒ වගේම රෝහල් වලට ඇතුළත් කළා අදටත් මේ ශාරීරියේ බෑග් ගෙල්ලගෙන හරියට මුත්‍රා කරන්න බැරි හරියට වැසිකිළියට යන්න බැරි ඉතුරු මුළු ජීවිත කාලයම ඒවත් එක ගත කරන්න වෙලා තියෙන මේ අහිංසක දරුවන්ට අහිංසක රට වැසියන්ට යුතුයකම ඉෂ්ට කරන්න නීතිමය පැත්තෙන් ඒ නිසා අපි ඒ අඩපණ වෙලා තිබිච්ච එහෙම නැත්නම් හරියට ක්‍රියාත්මක නොවිච්ච පරීක්ෂණ අපි ඊටාත්ම සූක්ෂම විදියට අපි පටන් අරන් තියෙනවා. එතකොට බුද්ධි අංශ සියල්ලටම මම දැනුම් දීලා තියෙනවා. ඒ පරීක්ෂණ පවත්වන පොලිසිය අංශවලට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න සහයෝගය සම්පූර්ණයෙන්ම ලබා දෙන්න කියලා. ඒ අනුව ඒ යාන්ත්‍රණය ඊටාත්ම හොඳින් ක්‍රියාත්මක කරනවා. ඒ යාන්ත්‍රණයට අනුව තමයි පසුගිය දවස්වල ඔය මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමග සම්බන්ධතා පවත්වපු අය බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගන්න පුළුවන් වෙලා තිබුණේ මම ඊටාත්ම වගකීමෙන් කියනවා මේ අවස්ථාවේදී මේ රටේ ආරක්ෂක ලේකම්වරයා විදියට ඒ පාස්කු ප්‍රහාරය නිසා මිය ගිය අපේ අහිංසක රටවැසියන්ට ඒ ප්‍රහාරයෙන් තුවාල වෙලා අදටත් රෝහල්වල දුක් විඳින ඒ අහිංසක පුරවැසියන්ට අපි අපෙන් කරෙන්න ඕන යුතුයකම අපි ඉෂ්ට කරනවා වරදි කරුවන් නීතිය හැමෝට අපි අරන් එනවා රට පුරා එක්වරම නීති විරෝධී මත නිෂ්පාදනය ඉහළ ගියේ කුමන හේතුවක් නිසාද මේ පිළිබඳව මෙන්ම නීති විරෝධී මත නිෂ්පාදනය කරන පුද්ගලින් සහ භාවිත කරන්නන් අතරුඟුර ගැනීම සඳහා විශේෂ බිහුම් රසක් ක්‍රියාත්මකයි අත්ත තමුට අපිට මුතු රාජකාරී කරන්න වෙන රාජකාරී බාධා කරන්න. එහෙල කෑ ගහන්න නැතුව අසුල්ලා ඉන්න අපි රාජකාරී කරන්න දීලා. ඒ බලන්න මෙයාලා කැමරා කරන්න අපි බල ගෙවල් අතර කරන්න. ඒ අතර කෑ ගහන්න නැතුව අසුල් දාන්න කැමරා කරලා. මොඩගලේ. රාජකාරී කරන්න දීලා. ඔල කෑ ගහලා ඉන්න ඊට පස්සේ අපි අරන් ගිහලා ආන රාජකාරී ඊට පස්සේ කරන් දෙන එක. ඒක නත්තල වන්නවද? නත්තලද මෙයා යාන කවි. उड़ा
ඔබ මේ දුටුවේ කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් ජායල ඔතේ කැලේ ප්‍රදේශයේදී සිදු කළ වැටලීම මේදී මහා පරිමාණ ලෙස කසිප්පු නිෂ්පාදනය කිරීමට යොදාගත් ගෝඩාබැරල් 60කට අධික ප්‍රමාණයක් සහ විවිධ ද්‍රව්‍ය උපකරණ රුපියල් මිලියන 1000කට අධික ප්‍රමාණයක් සිය බහරයට ගන්නට සුරාබදු ඒකකයේ නිලධාරීන් සමත් වුණා සමහර විට ඔබ හිතනවා ඇති මේ ප්‍රවෘත්ති නම් ඉතින් හැමදාම දකින්නවනේ ඔව් එතැන් විට ඔබ හරි මොකද දැන් මේ නීති විරෝධී මත්පැන් වැටලීම් සිදු කරන ප්‍රවෘත්ති සාමාන්‍ය ප්‍රවෘත්ති බවට පත් වෙලා ඇඳිරි නීතිය දාලා ගෙවල් වලට වෙලා ඉන්න කියපු මේ කාල සීමාව තුළ මත්පැන් නිෂ්පාදනයේ මහා විශාල විදිහට වැඩි වෙලා මේ සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද සිද්ධ වෙන්න යන්නේ මොකක්ද විශේෂයෙන්ම සුරම් දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් මැදිරියේ ස්ථාපිත 19.13 දුරකථනයට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂා කොට බැලීමේදී අපට නිරීක්ෂණය කළේ දිව ඉන පුරා කිසිසේත්ම අපේක්ෂා නොකළ ආකාරයේ නීති විරෝධී මත්පැන් ව්‍යාප්තියක් සිදුව පවතින බව මේ මත්පැන් ව්‍යාප්තිය වෙනත් අනෙක් කාලවලට වඩා සුවිශේෂත්වයක් දරනවා ඒ තමයි මේක විසිරුණු ව්‍යාප්තියක් දිවයින පුරා දකින්නට තිබෙන්නේ ඒ වගේම ගෘහස්ත මට්ටමටයි මුල්තැන ලැබී තිබෙන්නේ අවසාන ප්‍රතිඵලය වී තිබුණේ කොවිඩ් බලකායේ බලාපොරොත්තු නොවූ ආකාරයට මේව මත්පැන් සමාජගත වීම තුරිනුත් නැවතත් කොවිඩ් වසංගතයේ ව්‍යාප්ත වීමේ අවදානමක් ඉස්මතු වීම ඕනෑම අවස්ථාවකදී මිනිස් සිරුරට අතිශයින්ම අහිතකර දේවල් මේ නීති විරෝධී මත්පැන් වලට ඇතුළු වෙන්නට පුළුවන් මඩකලපුවේ විශාල සංඛ්‍යාවක් එක්වර මරණයට පත්වීම මාතර ප්‍රදේශයේ විශාල සංඛ්‍යාවක් එක්වර මරණයට පත්වීම සිද්ධිය දිහා බලන විට මෙවැනි නීති විරෝධී මත්පැන් භාවිතා කිරීම තුළින් මරණය දක්වා වූ ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමේ අවදානමක් පවතිනවා ඒ නිසා නීති විරෝධී මත්පැන් ජනගත වීම කොවිඩ් අනතුර හා සමානවම බරපතල අන්තරාකාරී ස්වභාවයක් තිබෙන බව විශේෂයෙන්ම අවධාරණය කරන්නට ඕන කාටවත් එළියට බහින්න බැරි අවස්ථාවක සියලුම ආයතන රටේ වහලා දාලා තියෙන අවස්ථාවක නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ විතරක් මේ විදිහට ඉතාම ඉහළ ප්‍රතිශතයකින් වැඩි වෙන්නේ කොහොමද මේ පිළිබඳව කරුණු සොයාමේදී එක්තරා කරුණක් මීට රුකුල් දී ඇති බවටත් තොරතුරු අනාවරණය වුණා ඒ තමයි ඇතමුන් සමාජ මාධ්‍ය භාවිතා කරමින් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය පිළිබඳව තමන්ට හිතෙන හිතන විදිහට විවිධ වීඩියෝ අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා ඔබ මම අපි නොහිතන පුද්ගලයොත් මේ විදිහට අන්තර්ජාලයට කසිප්පු හදන්න ගියපු වීඩියෝ මුදා හැරලා එහෙම ඔබ කළා නම් මෙන්න ඔබට සිද්ධ වෙන දේ සමහර අවස්ථාවලදී අපි නොසිතන ආකාරයේ පුද්ගලින් ඊට මැදිහත්ව තිබෙන රසායන විද්‍යාඥයින් පවා මේ ඔවුන් දන්නේ නැතුව ඇති සමහර වෙලාවට ඔවුන් කරන්නේ බරපතල වරදක් කියලා නාටා පනත ක්‍රියාත්මකයි දැන් වසර ගණනාවක් තිස්සේ එම පනත යටතේ නීත්‍යානුකූල මත්පැන් කර්මාන්තයේ යෙදෙන සමාගමකට පවා සිය මත්පැන් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවුල්ලා තිබෙනවා මත්පැන් ප්‍රවර්ධනය කිරීම ඒ සම්බන්ධ ප්‍රචාරණය කිරීම ශ්‍රී ලංකාව තුල සිදු කිරීමට ඒ තුල අවසරයක් නැහැ ඔවුන් මේ නොදැන හෝ දැන සිදු කරන මේ ක්‍රියාව තුළ දඩයකට යටත් වීමට හෝ වසරක් දක්වා වූ කාලයකට බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමකට හෝ මේ දඬුවම් දෙකටම යටත් විය හැකි බරපතල වරදක් සුරාබදු දෙපාර්තමේන්තුව 19.13 විශේෂ මෙහෙයුම් මැදිරිය යටතේ ඒකකයක් ස්ථාපිත කොට තිබෙනවා මෙවැනි ඉලෙක්ට්‍රොනික අපරාධ සම්බන්ධයෙන් මැදිහත් වන්නන් පිළිබඳව සොයා බලා අපි දැනටමත් එවැනි පුද්ගලයන් සම්බන්ධ තොරතුරු සොයාගෙන තිබෙනවා මේ ඇඳිරි නීති කාල සීමාව නිමා වූ පසුව ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව අදහස් කරනු ලබන ඔබ මේ කරන වරද කොරෝනා වසංගතය යාර්ථ කිරීමට වඩා බරපතල වරදක් බව නීතියේ තියෙන විධිවිධාන අනුව මම පැහැදිලි ලෙසම කිය යුතුයි බෙන්දු ඇඳිරි නීතිය දිහිල් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මාත්‍යංශයේ නිකුත් කළ මාත්‍ය නිවේදනය කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවා තිබෙන ඇඳිරි නීතිය ජන ජීවිතයේ යථාර්ථත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා අප්‍රේල් 20 වන සඳුදා සිට ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදුවන්නේ මෙසේ කොළඹ ගම්පහ කළුතර පුත්තලම මහනුවර කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 20 වන සඳුදා උදෑසන 5ට ඉවත් කර එදින රාත්‍රී 8ට යළි පනවනු ලබනවා. ඉන්පසුව නැවත දැනුම් දෙන තුරු මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සෑම දිනකම ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා පමණයි. මහනුවර කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ අකුරණ වරකාපොළ සහ අක්කරේපත්තුව පොලිස් බල ප්‍රදේශ තුල ඇඳිරි නීතිය ඉවත් නොකර දිගටම ක්‍රියාත්මක කරනවා.
දිස්ත්‍රික්ක තුනට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 20 වන සඳුදා සිට සෑම දිනකම උදැසන පහට ඉවත් කර රාත්‍රී 8ට යළි පනවනු ලබනවා. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පහත සඳහන් පොලිස් බල ප්‍රදේශ හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 22 වන බදාදා සිට උදැසන පහට ඉවත් කර රාත්‍රී 8ට යළි ක්‍රියාත්මක කෙරෙනවා. මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක කරන පොලිස් බල ප්‍රදේශ වන්නේ මෙසේ. කොළඹ දිස්ත්‍රික්කයට අයත් කොටහේන ග්‍රෑන්ඩ් පාස් බම්බලපිටිය කෙසල්වත්ත බරදාන ගොතටුව මුල්ලේරියාව වැල්ලම්පිටිය ගල්කිස්ස දෙහිවල සහ කොහුවල ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ජායල දෙ කොච්චිකඩේ සහ සීදුව පුත්තලම දිස්ත්‍රික්කයට අයත් පුත්තලම මාරවිල සහ වෙන්නපුව මෙන්ම කළුතර දිස්ත්‍රික්කයට අයත් බණ්ඩාරගම පයාගල බේරුවල සහ අලුත්ගම මෙවලුව කොටහේන ග්‍රෑන්ඩ් පාස් බම්බලපිටිය කෙසල්වත්ත මරදාන ගොතටුව මුල්ලේරියාව වැල්ලම්පිටිය ගල්කිස්ස දෙහිවල කොහුවල ජායන කොච්චිකඩේ සීදුව පුත්තලම මාරවිල වෙන්නපුව බණ්ඩාරගම පයාගල බේරුවල අලුත්ගම වරකාපොල අකුරණ අලවතුගොඩ සහ අක්කරේපත්තුව යන පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීමකින් තොරව දිගටම ක්‍රියාත්මකව පවතින බවයි ජනාධිපති මාත්‍යංශය පවසන්නේ. සමෘද්ධි බැංකු සහ මුදල් ලබා දීම වෙනුවෙන් මහජන බැංකු ශාඛා 210කට අධික ප්‍රමාණයක් අප්‍රේල් 19 වන ඉරිදා එනම් හෙට පෙරවරු 8 සිට 11 දක්වා විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා. මහජන බැංකුව අද පසුරේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සමෘද්ධි බැංකු සඳහා මුදල් ලබා දීමට මහජන බැංකු විවෘතව තැබීමට මේ වන විට තීරණය කර ඇති බවයි. ඒ අනුව මහජන බැංකු ශාඛා 210ට අධික ප්‍රමාණයක් අප්‍රේල් මාස 19 වෙනි ඉරිදා එනම් හෙට දින පෙරවරු 8 සිට පෙරවරු 11 දක්වා විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසය නිසා ඍජු හා වක්‍ර ලෙස ජීවනෝපාය මාර්ග අහිමි වූ පවුල්වලට ලබා දෙන දීමනා ගෙවීම සඳහා සමෘද්ධි බැංකුවලට අවශ්‍ය මුදල් ලබා දීමට දිවෙනපුරා පිහිටි මහජන බැංකු ශාඛා 210කට අධික ප්‍රමාණයක් මෙලෙස හෙට දින විවෘතව තිබීමටයි තීරණය වී තිබෙන්නේ. කාන්තා ළමා කටයුතු හා සමාජ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මහජන බැංකු ශාඛා විවෘත කර සමෘද්ධි බැංකු සඳහා මුදල් නිදහස් කර දෙන මෙන් කරන ලද ඉල්ලීමකට අනුව බැංකු ශාඛා විවෘත කිරීමට තීරණය කළ බවයි මහජන බැංකු සභාපති සුජීව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. රටේ පවතින වර්තමාන තත්ත්වය අනුව නිරන්තරයෙන්ම ගනුදෙනු කරුවන්ට මෙන්ම රටේ ස්වකීය සියලුම ජනතාව වෙත රාජ්‍ය විසින් ප්‍රාත්මක කරන සියලු සහනයන් බැංකු ඔස්සේ ලබා දීමටත් මේ මොහොතේදී ජනතාවට අවශ්‍ය හැකි සියලු උපකාරයන් සිදු කිරීමටද මහජන බැංකුව බැඳී සිටින බව මහජන බැංකුව සභාපති සුජීව රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. කල්ලිකුතු රියදුරු බලපත්‍ර ලබා ගැනීමට තිබූ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට විශේෂ අමාත්‍යවරයා අද පැවති සාකච්ඡාවකදී තීරණය කළ බව මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විදියට අපේ සේවාවන් සියල්ලම අද දවසේ අත්හිටවලා තියෙන්නේ. එතකොට නැවත රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා රජයේ තීරණය කරාම නැවත සේවාවන් ආරම්භ කරන්න අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට මේ කාලය තුල ගැසට් නිවේදනයක් නිකුත් කරා මාර්තු 16 ඉඳලා අප්‍රේල් 15 වෙනකම් කල්ලිකුත් වෙන රියදුරු බලපත්‍ර වල කාලය දීර්ඝ කරනවා. එතකොට දැන් අද අප්‍රේල් 15 පහු වෙලා එතකොට ඇමතුමා අද දවසේ තිබුණා ඉදිරියේදී අපි මේ අමාත්‍යංශයට දෙන සීලෝ ආයතන කටයුතු කරන විදිය එතෙන්දී අමතුමා තීරණය කරා අප්‍රේල් 16න් පස්සෙත් කල්ලිකුත් වෙන රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් කාලය දික් කරා. ඒ වගේම පොදුවේ දෙපාර්තමේන්තුව විදියටත් රට විදියටත් තීරණයක් අරගෙන තියෙනවා. එතකොට මේ කාලය තුලදී වෙන අපහසුතාවයන් ජනතාව පිටපටවන්නේ නැහැ කියලා. අපි බලාපොරොත්තු වෙනවා අපි ප්‍රාර්ථනා කරනවා රට ඉක්මනින් මේ යථාර්ථයට පත් වෙලා අපිට නැවත සේවාවන් පටන් අරගෙන අපේ සේවාලාභින්ගේට සේවය දෙන්න පුළුවන් වෙයි. රට පුරා පැතිර යන කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් පීඩාවටපත් වූ සිටින ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහන් රැසක් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සංවිධානය කර තිබුණා. නව කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා ආරක්ෂක අංශ වෛද්‍ය අංශ බොහෝ වෙහෙස මහන්සි වෙමින් පවතිනවා. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටි සිසුවෙක් විසින් ස්වයංක්‍රීය විෂ බීජ හරණ කුටියක් නිර්මාණය කර තිබෙනවා. අම්බලන්ගොඩ දේවගොඩ ප්‍රදේශයේ පදිංචි මෙනුර නෙත්මින මෙම නිපැයුම සිදු කර ඇති අතර මේ සඳහා උපයෝගී කරගෙන ඇත්තේ නිවසේ තිබූ ජල මෝටරයක් පමණයි. මේ කොරෝනා වසංගත නිසා මට හිතුණා පොඩි ඉරටට පොඩි උදව්වක් වෙන්න. ඒක නිසා මම විදේ තියෙන වතුර මෝටරය අරගෙන කූඩ හදලි ඉවර වෙලා මේකට නිපල් යොදලා මම මේ කුටිලේ හැදුවා.
මට මේක නිර්මාණය කරන්න මගේ දෙමව්පියන්ගෙන් විශාල උදව්වක් උදව් ලැබුණා. ඒ වගේම වැඩ කටයුතු සඳහා බොහෝ දෙනෙක් උදව් කරා. ඒ අනුව මෙම ස්වයංක්‍රීය විෂබීජ හරණ කුටිය අම්බලන්ගොඩ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත ගුණසේකර මහතා වෙත බාර දීම සිදු කෙරුණා. එමෙන්ම කෑගල්ල හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචි කෑගලු විද්‍යාලයේ ඉගෙනුම ලබන WA නවින්දු වීරරත්න සිසුවාද නිරෝධායන කුටියක් නිර්මාණය කර තිබෙනවා. මේක තියෙන විශේෂත්වය තමයි අනිත් ඒවාට වඩා මේක ප්‍රමාණයෙන් ලොකුයි. ට්‍රොලියක් රෝද පුටුවක් වුණත් අපහසුතාවයකින් තොරව මේක ඇතුලෙන් යවන්න පුළුවන්. ඊට අමතරව මේක සෙන්සර් පද්ධතියකින් තමයි වැඩ කරන්නේ. ඉදිරියේදී මම තව බලාපොරොත්තු වෙනවා මීට වඩා ප්‍රමාණයෙන් කුඩා විෂබීජහරණ කුටියක් කෑගලු රෝහලට බාර දෙන්නත් මම හදන්න බලාපොරොත්තු වෙනවා. ස්වයංක්‍රීය ටැප් එකක් ඒක කෑගලු පොලිසියට බාර දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා රතුකුරු සංවිධානයේ විසින් අද දින කිලිනොච්චිය නගරය තුල විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. COVID-19 පැතිරියම් වැළැක්වීමේ ජනාධිපති කාර්යසාධක බලකායේ සංකල්පයකට අනුව ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා ගුවන් හමුදා තූර්යවාදක කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද සංගීත ප්‍රසංගයක් තොටළඟ මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේදී සංවිධානය කර තිබුණා. කොරෝනා වසංගතයේ හේතුවෙන් තෙල්තිනිය මුලස්ථාන පොලිසියට පැමිණෙන ජනතාව විසින් පොලිස් නිලධාරීන් වෙනුවෙන් විෂබීජ හරණ කුටියක් නිර්මාණය කර තිබෙනවා. එය අද දින තෙල්තිනිය කොට්ටාස බහර පොලිස් අධිකාරී CW රාජපක්ෂ මහතා විසින් විවෘත කරනු ලැබුවා. අනුරාධපුර මෙත්සිරිසෙවණ රෝහලට හිඟියක්කෝ පැවති විෂබීජ හරණ යන්ත්‍රයක් ඉංජිනේරු තරුණින් දෙදෙනෙක් විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට බහර දී තිබෙනවා. රත්නපුර ප්‍රදේශයේ කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා දිවා රාත්‍රී නොබලා වෙහෙසවන ආරක්ෂක නිලධාරීන්ට සහ වෛද්‍ය ශාස්ත්‍රීය නිලධාරීන්ට මෙන්ම විහාරස්ථානවලට රත්නපුර ඇලපාත ගමේ තරුණ පිරිසක් විසින් මුඛ ආවරණ 3500ක් බෙදා දී තිබෙනවා. ගම්පහ ප්‍රදේශයේ ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් ගම්පහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආරක්ෂිත ඇඳුම් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කර තිබෙනවා. ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ යටගල රජමහා විහාරය ඇතුළු අෂ්ටමහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මහෝපාද්‍ය ආචාර්ය මැටරඹ හේමරතන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයේ යටතේ යටගල රජමහා විහාරයේ දහම් පාසල් ආදිශිෂ්‍ය සංගමේ ප්‍රධානත්වයෙන් විහාරස්ථානයේ අවට ග්‍රාම සේවා වසම් වලින් තෝරාගත් අඩු ආදායම් ලාභී පවුල් 200ක් සඳහා වියලි ආහාර ලබා දීම සිදු කර තිබෙනවා. නීති උල්ලංඝනය කිරීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජෝනිය සේනරත්න මහතා මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කළා. කොරෝනා වෛරස් රෝගයේ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ ත්‍රිවිධ හමුදාව එක්ව ශ්‍රී ලංකා පොලිසිය දැඩි කැපවීමෙන් යුතුව කටයුතු කරනවා. ඒ වගේම මේ කාලය තුලදී ශ්‍රී ලංකා පොලිසිය සිදු කරන ලබන මත්ද්‍රව්‍ය වැටලීම්, නීතිපූර්වෝදී දූෂණ වැටලීම් ආදිය කිසිවක් නවත්වලා නැහැ මේ වෙන විටත්. පසුගිය 20 වෙනිදා දිවයින පුරාම ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීම කළ දිනේ සිට අද දින වෙන විට මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්, විශේෂයෙන්ම හෙරොයින්, ගංජා සහ අයිස් සම්බන්ධ වැටලීම් 6413ක් මේ කාලය තුළදී ශ්‍රී ලංකා පොලිසිය සිදු කර තිබෙනවා. වැටලීම් වලින් සැක්කරුවන් 6602 දෙනෙකු අත්අඩංගුවටගෙන ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග මේ වෙන විටත් අරගෙන තියෙනවා. අද දින පෙරවරු 6 සිට මේ දක්වා කාලය තුළදී ඇඳරි නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සැක්කරුවන් 261 දෙනෙකු අත්අඩංගුවටගෙන වාහන 78ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ වගේම මේ දක්වා සැකරුවන් 31941 දෙනෙකු අත්අඩංගුවටගෙන වාහන 8229ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. රජයේ සෞඛ්‍ය අංශ සමග එක්ව දැනට ශ්‍රී ලංකාවේ ජන ජීවිතයේ යථා පරිදි පවත්වාගෙන යාම සඳහා ගෙන යන වැඩපිළිවෙලට ශ්‍රී ලංකා පොලිසිය සිය ඍජු කැපවීම සහ දායකත්වය ලබා දී තිබෙනවා. නිරෝධායන කටයුතු සහ ස්වයං නිරෝධායන කටයුතු වල පසුවිපරම් කටයුතු මේ වෙන විටත් කඩිනමින් සිදු කර ඒ කටයුතු අවසන් කරමින් පවතිනවා. ඒ වගේම තවදුරටත් ශ්‍රී ලංකා පොලිසිය ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ ඇඳිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කරත් ඇඳිරි නීති බලපත්‍ර අරගෙන ඔබට මහාමාර්ගයේ ගමන් කිරීම සඳහා අවසර ලබා දුන්නත් ඒ හැම අවස්ථාවකදීම සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනය කරන්න. ඒ වගේම ඔබ මාර්ගයට
අවතීර්ණ වන්නේ යම්කිසි කාර්යයක් සඳහාද ඒ කාර්යය සඳහා පමණක් ඒ අවස්ථාව ප්‍රයෝජනට ගන්න එම අවස්ථාව අවභාවිත කිරීමෙන් වළකින්න එසේ කර මෙම වැඩපිළිවෙළ සඳහා සහාය ලබා දෙන්න प्रधान पुआत विकास अवसान यानी थोमे वो रात्रि पुआत विकास सबके उबटे सुबह संध्या දින පතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.